මේ ආයතනයේ ඉන්නවා නලින් කෝදාගොඩ කියලා ඉංග්‍රීසි සර් කෙනෙක් නේ. නලින් කෝදාගොඩ. අහලා නැද්ද නම? මම මේ පන්ති යන්න කියලා එහෙම මේකක් කියනව නෙමෙයි. එහෙම ඇඩ් කරනව නෙමෙයි. මම ඇඩ් කරනවා නම් කියලා මේක ඇඩ් එක විදිහට කරනවා. එහෙම නෙමෙයි. ඇත්තට මේ මනුස්සයාගේ ඉංග්‍රීසි මේ හොඳයි. මම කලාතුරකින් තමයි ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉංග්‍රීසි හොඳ දකින්නේ. දැන් ඉංග්‍රීසි පන්ති තියෙනවා මේ සිංහල ගුරුන්ට තර්ජනයක් වෙන. සිංහල ගුරුවරු බය වෙන්න ඕනේ ඒක දැකලා. හොඳට ඉංග්‍රීසි හසුරවන්න පුළුවන් ගුරුවරයෙක්. මම සර්ට කිව්වා මේ පුද්ගලිකව මම ඉල්ලීමක් කළා මේ පුළුවන්ද කියලා මේ ඒ ලෙවල් ලියපු ළමයින්ට ඉංග්‍රීසි ටික හදලා දෙන්න මාස කීපයක් ඇතුළත. එයා ඒකට සැලසුමක් සකසනවා කියලා කිව්වා. ඒ කියන්නේ හරි ප්‍රායෝගික සැලසුමක් ඇති යාළඟ. මොකද එයා කතා කරනකොට අර કૃතිම බවක් දැනෙන්නේ. ඒ කියන්නේ හරි වටින්නේ නේ. හරි වටිනවා ඒක. ඉතින් එහෙම දෙයක් තිබ්බොත් ළමයි මේ මේකෙන් පටන් ගත්තොත් ළමයි ඒකට එන්න. මම ඔය කුරුණෑගල පන්තියත් කිව්වා. කුරුණෑගල ඉඳන් හරි කමන්නේ නూరుට ඇවිල්ලා මේ වැඩේ කරගෙන යන්න කියලා. එහෙම පුළුවන් වුණොත් ඒක කරගන්න. ඒක හොඳ chance එකක් හරි. මම ඊසට අවස්ථාව දෙන්නම්කො පන්ති අවසන් දවසේ කතා කරන්න. ඔයාලට දැනගත්ත හැකිනේ මේ මනුස්සයා මොන වගේද කියලා. හරි? හරි ෂෝක්. හරිම ෂෝක්. මම කලාතුරකින් එහෙම දකින්න කෙනෙක්. අන්න ටැලන්ට් මිනිස්සු. ඒ කියන්නේ ඉන්න ගමන් මේ එයා ඒකත් ඉතින් හරි හොඳ වැඩක්. දැන් මට මේ ආසාව එන්නේ කොහොමද? ආවේ දැන් එයා අපිත් එක්ක ඉන්න ගමන් අපිට ඉංග්‍රීසියෙන් කතා කරා. මොකද ගන්න එතන ඒ ඉන්න අය ගැන හිතන්නේ නැතුව ඒ කවුද ඉන්නේ කින්ද මන් දන්නේ. සමහරවිට ওই වාක්‍ය දෙක එයා කතා කරනවා. එතනට ඉන්න අයටත් නිකන් ඉංග්‍රීසි ගැන ටොපික් එකක් දාන්න හිතෙනවා. මේ ඉංග්‍රීසි නේද ඔය කතා කළේ වගේ එකක් හරි අහන්න හිතෙනවා. ඒ කියන්නේ ගුරුවරයෙක් සතුව තියෙනවා නම් ඒ විශේෂ ආසාවක් ඇති කිරීමේ ගුණයක්. ඒ කියන්නේ එයා ළඟ යමක් තියෙනවා කියන එක. ගියොත් ගොඩ යයි ඇත්තටම මේ ගොඩ යයි ඉතින් ඒක ඔයාලා යන්න ඕන. කරගන්න ඕනේ. කොහමද ඉංග්‍රීසි නම් ඕන ළමයි ඒව ඩවුට් තියාගන්න එපා. ඉතින් ඉංග්‍රීසි ඕන අපි එහෙම පුළුවන් ද පරදේශක්කාර භාෂාවල් ගගා ධර්මපාලතුමා අපට පව හොඳට ඉංග්‍රීසි පුළුවන් කියන තමන්ගේ දේ පිටරටකට ගිහිල්ලා වැලියු කරගන්න තමන්ගේ භාෂාවෙන් කරන්න බෑනේ. ඒක ඒගොල්ලන්ගේ භාෂාවෙන් එපේ කරා ඉංග්‍රීසි හදාගන්න.